අයිබෝන් සැබෑම දේශයේ පාලකින් පාර්ලමේන්තුට යවන්න තවත් දින හයක් ඉතිරිවී තිබෙද්දී දේශපාලචින්ගේ පක්ෂ විපක්ෂ මත සමගින් සියත ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් ඔබ හමුවන මම උදේශාන් නිඩමේ ගෙදර සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය. GSP+ මදු සහනේ සහ මත්ස්‍ය තහනම ඉවත් කිරීම කඩිනමින් සිදු කරන බවට අගමැතිගින් සහතිකයක්. ඇමති පාටලීගෙන් හිටපු ජනපතිට අභියෝගයක්. මැතිවරණයට දින 6යි. උණුසුම් වන මැතිවරණ වේදිකාවෙන් ආන්දෝලනාත්මක ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය යළි විවෘත වෙයි. දෙවෙනිපුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැලි කසල ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දිවයිනපුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්ුණා. පිළිසරු ව්‍යාපෘතිය මූල්‍ය ආධාර මත දීප ව්‍යාප්තව පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටුවා ඇති මෙම කොම්පෝස්ට් අංගන ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙන මාතර ලංකාපුර මාවතගම මහඔය ඇල්පිටිය හම්බන්තොට ලුණුගම් විහෙර ප්‍රදේශවල දැනට ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර ඒවායේ ක්‍රියාකාරීත්වය හා මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ වශයෙන් මෙහිදී කරුණු ඉදිරිපත් වී තිබෙනවා. ජනාධිපතිතුමන් මෙහිදී අවධාරණය කර ඇත්තේ කාර්යක්ෂම සහ ඵලදායී ලෙස මෙම කොම්පෝස්ට් අංගන පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයයි. මේ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභික රජා උස්වැටකෙයාව මහතා විසින් රචනා කරන ලද ධර්මිෂ්ඨ සමාජෙන් මෛත්‍රී පාලනයට කෘතිය එළිදැක්වීමේ උත්සවය ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසුරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්ුණා. ග්‍රන්ථයේ පළමු පිටපත රජා උස්වැටකෙයාව මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. ලබන වසර වන විට GSP+ බදු සහනය නැවත ලබාගත හැකි බවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාපාරිකයන් හමුවේ පවසා තිබෙනවා. අරලිගහ මන්දිරයේ අද පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අද පෙරපරුවේ පැවති මෙම හමුවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කර්මාන්තකරුවන් වන ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් රැසක් එක්ව සිටියා. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ලබන වසර වන විට GSP+ බදු සහනය ලබා ගැනීමට හැකියාව පවතින බවයි. මෙම සාකච්ඡාවේදී ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට සහන රැසක් ලබා දීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් වර්තමානයේ මුහුණ පා ඇති ගැටලු පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා සිය අවධානය යොමු කර තිබුණා. එමෙන්ම මත්ස්‍ය අපනයනයේදී මුහුණ පා ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව අපනයන කර්මාන්තකරුවන් සමග අග්‍රාමාත්‍යවරයා කළ සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව අදහස් පළ කිරීමට ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂිත සිල්වා මහතා මාධ්‍ය අමතන ලැබුවා. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඉතා වැදගත් සාකච්ඡාවක් අග්‍රාමාත්‍යතුමා සමග සියලුම ඇඟලුම් අපනයන කර්මාන්තකරුව පැවැත්වුවා. ඔහුට හැකි වුණා සියලුම අපනයනකරුවන්ට දන්වන්න එන අවුරුද්දේ නියත වශයෙන්ම අපට GSP+ සහනය නැවත ලැබෙනවා කියලා. ශ්‍රී ලංකා අපනයන ශේෂ්ත්‍රයේ නියල වෙලා ඉන්න නිරත වෙන්න බලාපොරොත්තු වෙන බොහෝ ශ්‍රමිකයන්ට ඉතාමත්ම සුබදායි ආරංචියක් වෙනවා. අපිට වහපු කර්මාන්ත ශාලා ටික නැවතත් අරගන්න අවස්ථාවක් ලැබෙනවා. හොඳ පඩි ලබා ගන්න මෙය ඉවහල් වෙනවා. අගමැතිතුමා සියලුම ඇඟලුම් කර්මාන්තකරුවන්ගෙන් එක දෙයක් ඉල්ලුවා. ඔහු කිව්වා මම GSP+ නැවත ගන්නවා. නමුත් එක කොන්දේසියක් මම දානවා. මගේ ඉල්ලීම ඉටු කරන්නම අවශ්‍යයි ඔබලා එකඟද කියලා. ඔවුන් එක හඬින් එකඟ වුණා. GSP+ නැවත සහනය අපි ලබාගත වහාම ඔවුන් සියලුම සේවකයන්ගේ පඩිය වැඩි කරන්න, ඇඟට දැනෙන පඩියක් වැඩි කරන්න ඔවුන් අපිත් එක්ක එකඟ වුණා. යුරෝපයට මත්ස්‍යයන් ප්‍රනායනය කරන්න තියෙන තහනම ඉවත් වෙන බවත් සතුටෙන් දන්වන්න කැමතියි. එතකොට නැවතත් ඔවුන්ගේ ධීවර කර්මාන්තය, ධීවර රැකියාව පටන් ගන්න අවස්ථාවක් ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂය බලගැන්වීමට කටයුතු කළ බදුල්ලේ ජනතාව අමතක නොකර බදුල්ල දිස්ත්‍රික්කයට දැවැන්ත සංවර්ධනයක් අත්කර දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එම් ප්‍රදේශයේ පැවති ජනරැලයකට සහභාගී වෙමින්. බදුල්ලේ ජනතාවට
ආචාරය කරන්න. අමාරුම කාලේ විශාල කැපවීමක් කරලා බඩට පාරක් ගැහුවා. බදුල්ලෙන් පටන් ගත්ත රැල්ලෙන් අපි ආවා ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මෛතුමාගේ ජයග්‍රහණයට. දැන් දවස් 100 අවසන් වෙලා යහපාලනය ඇති කළා, නිදහස ඇති කළා. දැන් අගෝස්තු 17 වෙනිදා මේ යහපාලනය තහවුරු කරන්න අපි ඉල්ලනවා මාස 60න් අලුත් රටක් හදන්න වරම. මේ කරපු සේවයට මම බදුල්ල අමතය කළා නෑ. බදුල්ලේ විශාල දියුණුවක් ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. වතුකරේ වැඩ කරන ජනතාවට අපි පර්චර්ස් 7යි ගෑයි දෙනවා. රජයේ ඉඩම් වල ජීවත් වෙලා ඉන්න සියලු දෙනාම නිල වශයෙන් නීති අනුකූල ජීවත් වෙලා ඉන්න හැම එක්කෙනෙක්ටම අවුරුදු 10ක් ජීවත් වුණා නම් තව අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා සින්නක් කර අයිතිය දෙන නීතිය සම්මත කරනවා. අපි ගෙවල් ලක්ෂ 5ක් තනනකොට මධ්‍ය පන්තියේ වැඩ කරන පන්තියට බදුළු දිස්ත්‍රික්කයට අපි විශේෂ කූටයක් දෙනවා කියලා මම කියන්න කැමතියි. අපි යෝජනා කරලා තියෙන බදුල්ල අපනායන කෘෂි කර්මාන්ත ප්‍රදේශයක් බවට පත් කරන්න ශීතකරණ වාහන වලින් මත්තරට ගිහින් ජපානයේ, චීනයේ, සිංගප්පූරුවේ, ඩුබායි, යුරෝපෙට යවන්න. ජනතා විමුක්ති පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කෙරෙන තවත් ජන රැලියක් ඊයේ නුගේගොඩ පොදු වෙළඳපොළ ඉදිරිපිටදී පැවැත්වුණා. ඊට පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨින් රසක්ද එක්ව සිටියා. ලෝකයේ ගොඩක් දේවල් වලින් වේගෙන් ඉස්සරහට ගියා. ලෝකේ තාක්ෂණයෙන් වේගෙන් ඉස්සරහට ගියා. ලෝකේ දැනුමෙන් වේගෙන් ඉස්සරහට ගියා. ලෝකේ කලාව සාහිත්‍යයෙන් ලෝකේ වේගෙන් ඉස්සරහට ගියා. අපි ඉබගමනින් පිටිපස්සේ ගාට යනවා. අපේ රට කුස්කර්මාන්තේ, දීවර කර්මාන්තේ, ඉදිකිරීම් ශේස්ත්‍රේ, ඒ වගේම අපේ රටටම ආවේනික අමුද්‍රව්‍ය වලින් කර්මාන්ත පද්ධතියක් ගොඩනගනවා. ඒක අස්සේ කළමනාකරුවට රස්සාව, ඉංජිනේරුවට රස්සාව, තාක්ෂණ ශිල්පියට රස්සාව, ලිපිකරුවට රස්සාව, ගබඩාපාලකට රස්සාව, මුරකරුවට රස්සාව, ඩ්‍රයිවර්ට රස්සාව, රටේ දරු පරම්පරාවට, රටේ නිෂ්පාදනයට සම්බන්ධ වෙච්චි ආදායම් මාර්ගයක් රැකියාවක් අපි හදනවා. ඒතකොට රටේ ආර්ථිකය හොඳයි, ආදායම් මාර්ගය හොඳයි. ඊළඟ අපි ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ. සහාතික වශයෙන් කියන ඔබේ හැම දරුවටම අඩුම තරමේ ප්‍රාථමික අධ්‍යාපනයව පළවෙනි වසර 5 ඇතුළත, පස්වෙනි පන්තිය දක්වාවත් හැම දරුවටම ගේ ආසන්නේ පාසලක් හදලා තියෙනවා. හැම දරුවටම ගෙදර ඉඳන් පයින් යන දුරින් පාසලට යන. ඒ විතරක් නෙවෙයි, 1, 2, 3 වසරවල ගෙදර වැඩ තහනම් කරනවා. අපි හදන්නේ රොබෝ කෙනෙක් බවට පත් වෙච්ච දරුවෙක් නෙවෙයි, සජීවි, ලෙන්ගතකම තියෙන, ආදරය තියෙන, නිදහස තියෙන, සෙනෙහේ තියෙන, ඉතාමත් හොඳ සජීවි දරු පරම්පරාවක් අපි නිරන්තරයෙන් හදනවා. ඒ විතරක් නෙවෙයි, හැම දරුවකම පාසල් බෑග් එක කිලෝ 7-8යි බර. මොකද දරුවෝ රෙස්ලිං වලට දේවන්නේ. මේ බෑග් එකේ බර අඩු කරන්න බැරුණා නම් අභ්‍යාස පොත වාර 3කට කැඩුවනම් පළවෙනි වාරේ එක කෑල්ලක් අරන් යනවා, දෙවෙනි වාරේ ඊළඟ කෑල්ල අරන් යනවා, තුන්වෙනි වාරේ ඒ කෑල්ල අරන් යනවා. පොත්තුනම අන්තිම වාරේ ගෙදර තියාගෙන පාඩම් කරනවා. සාහතික වශයෙන් අපි දරුවන්ගේ පාසල් බෑග් එකේ බර පවා අඩු කරලා දෙනවා. මේ මැතිවරණය තරම් මං හිතන්නේ ලංකා ඉතිහාසයේ මැතිවරණයක් නැතුව ඇති. දේශපාලනයේදී ප්‍රතිපත්ති සාකච්ඡා නොවෙච්ච ප්‍රතිපත්තියක් කතා කරන්න තරමටවත් දේශපාලනෙ ඉතුරු වෙලා නැති නිසා හොඳ පාර්ලිමේන්තුවක් හදාගමු කියන සරල මාතෘකාවකට දේශපාලනේ ගිහිල්ලා තියෙනවා. එක පැත්තකින් ඒක සරල නෑ, එක පැත්තකින් සරලයි. දැන් හුඟක් අය කියන්නේ මොකක්ද, කොයි පක්ෂයෙන් හරි කමන්නේ හොඳ මිනිස්සු ඒවයි. හැබැයි අද රටේ දේශපාලනේ මේ ඌනලේ වෙලා තියෙනවා නේද? ඇවිල්ලා තියෙනවා හොඳ පාර්ලිමේන්තුවක් හදාගන්න. මේක ඇත්තට මේක පැත්තකින් ගත්තොත් පහුගිය කාලේ වෙච්ච කුණුවීමේ ප්‍රතිඵලයි. ඒකට දැන් එකතු වෙලා තියෙනවා අලුතෙන් හොඳ පාර්ලිමේන්තුවක්, ශක්තිමත් විපක්ෂයක්. ලංකාවේ මෑත යුගයේ කවදාකවත් පාර්ලිමේන්තුවේ ශක්තිමත් විපක්ෂයක් තිබිලා නැහැ. හොඳ පාර්ලිමේන්තුවකුත් ඕන. දේශ හෘද සාක්ෂි අවධිකරණ උපකාරක පන්තියේ ගුරු සංසදය අද මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. මේ රටට පණ දෙමු කියන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියලා තියෙනවා අධ්‍යාපනය සඳහා 6% මුදලක් වෙන් කරනවා කියලා. නමුත් අපට අමතක නැහැ බලය තියෙනකොට අධ්‍යාපනයට වෙන් කළේ ඔවුන් දළ ජාතික නිෂ්පාදනයෙන් 1.27% වගේ ඉතාම සුළු ප්‍රතිශතයක්. අපිට පැහැදිලි වුණා එක්සත් ජාතික පක්ෂයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශ හුදු ලියවිලි පමණයි. මේ ගෙවුණු 6% ආසන්න කාලය තුළ අපිට බැරි වුණා අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදාගන්න. ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන බවට ජනතා විමුක්ති පෙරමුණේ මේ හෘද සාක්ෂියේ
සම්මුතිය කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුවක් දෙනවා. නිදහසින් පස්සේ බලයට පත්වෙච්ච කිසිදු ආණ්ඩුවක් ප්‍රාග්ධනය දැනුමය කියලා හිතාගෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කළේ නැහැ. මේ නිසාම සිද්ධ වෙච්ච බරපතලම ගැටලුව තමයි උගතුන්ට රස්සා නැතිවීම, රස්සාවන්ට සුදුසන් හා උගතුන් නැතිවීම. දරුවා හිරවෙච්ච සමාජයක් තුළ ඒ දරුවා මේ සමාජ යාන්ත්‍රණය තුළ අතරමං වෙලා තියෙනවා. පහුගිය දශක කීපේ අපේ අධ්‍යාපන ක්‍රමයේ හදමින් හිටියේ අසංස්කෘතික මිනිස්සු, අශිෂ්ට මිනිස්සු. දැන් ඒ ඛේදවාචකයේ ප්‍රතිඵල අපි සමාජයක් හැටියට අත්විඳිමින් ඉන්නවා. ශාස්ත්‍රීය අධ්‍යාත්මයක් සහිත මිනිසෙක් නිර්මාණය කර ගැනීම වගකීම අධ්‍යාපනයේ පැවරණ අංගයක්. ඒ නිසා එබඳු ශාස්ත්‍රීය මනසක් වින්දනය කරන්න පුළුවන් ශිෂ්ට සම්පන්න මිනිහෙක් නිර්මාණය කරන වගකීම පහුගිය දශක කීපේ ලංකාවේ පාලකෝ අතෑරියා. අපිට දැනෙනවා මේ අපි යමින් සිටින්නේ කවර වූ විනාශයකටද කියලා. ඒ නිසා මේ වහා හැරවිය යුතු තියෙනවා. රත්තරන් අවස්ථාවක් ලැබුණා. මේරට හදන් විශාල බලයක් ලැබුණා. ප්‍රසාදයක් ලැබුණා. අපිට දැනෙනවා අප්පච්චි ඔබතුමා මේ දරුවන්ට කරපු දේවල්. මේ හෘද සාක්ෂිය අපේ හෘද සාක්ෂියට සමාන වෙලා ජනවාරි 8 වෙනිදා ඇති කරපු විප්ලවය තවදුරටත් සනාථ කරමින් ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න. මැතිවරණ වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. රට ස්ථාවරව ඉදිරියට ගෙනියන්න 2020 දක්වා හැකියාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයේ දරන මෛත්‍රී රනිල් සුසන් යෝගයකින් යුතු නව ජාතික සංධානයකට පමණයි. අද මේ රටට මේ ඡන්දෙන් පස්සේ වහාම එන අභියෝගය මොකක්ද? ඒ තමයි ලබන සැප්තැම්බරේ එන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඒ චෝදනාව. මේ රට ලබන සැප්තැම්බරේ බොහොම නිර්භීත විදියට අපේ රණවිරුණුත් රට බේරගන්න පුළුවන් වෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ මෛත්‍රී රනිල් ආණ්ඩුවක් ආවොත් විතරයි. මිත්‍රෝ, ලෝන් ගහලා ඕඩි ගහලා සල්ලි පොලියට අරගෙන රත්තරන් බඩු උකස් කරලා ලීස් එක ගෙවා ගන්න බැරුව, බයිසිකලේ ලීස් එක ගෙවා ගන්න බැරුව, ලෝන් එක ගෙවා ගන්න බැරුව හැමෝම වගේ ක්‍රිප් එකේ එහෙම ආර්ථිකයක් අපිට උදා කරලා දුන්නේ පහුගිය දශකයේ තුල. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ පරම බලාපොරොත්තු වෙන්නේ රණුනාසලගේ ආර්ථිකය ශක්තිමත් කරන යුගයක් මේ රටේ බිහි කරන එක. සරලව කියනවා නම් අතේ සල්ලි තියෙන හොඳට කාලා බීලා ඉන්න පුළුවන් ණය නැති යුගයක් සමාජයක් මේ රටේ බිහි කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ශක්තියක් වෙන්න කියලා තමුන්නාසේලා සියලු දෙනාටම ආරාධනා කරනවා. ඉතින් තමුන්නාසේලා සියලු දෙනාටම ජය වේවා. අපිට ආ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්න පුළුවන් නායකයෙක් ඉන්නවා මේ රට සංවර්ධනය කරා ගෙනියන්න. අපි දැන් විධායකය පිරිසිදු කරලා තියෙන්නේ. ලබන 17 වෙනිදා මැතිවරණයේ තියෙන්නේ ව්‍යවස්ථා දායකය නැත්තම් පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ සටන. පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු හැසිරිච්ච දිහා බලලා, මැති ඇමතිවරු කතා කරන දේවල් අහලා, ඔවුන්ගේ ක්‍රියාකාරකම් දැකලා අපේ රටේ ජනතාවට පාර්ලිමේන්තුව පිළිබඳව තියෙන්නේ ඉතාමත්ම පිළිකුල් සහගත ජුගුස්සාජනක මානසික තත්ත්වයක් කියලා අපි කවුරුත් දන්නවා. අපි ඒ තත්ත්වය වෙනස් කරන්නට ඕන. පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නේ ගිරිය කැඩෙන්න කෑගහන මිනිස්සු නෙමෙයි. කතා කරන දේක අර්ථයක් දැනගෙන පක්ෂ විපක්ෂ අදහස් වලට අහුම්කන් දීලා ඉවසීමෙන් කටයුතු කරන දේශපාලන නායකයෝ. මේ රටේ වෙච්ච විනාශේවල් කරපු කණ්ඩායම අද නැවත වරක් ඔලුව උස්සන්න හදනවා. පහුගිය 2009 ඉඳලා මේ 2014 වෙනකම් රට විනාශ කරපු බලවේග දැන් මේ රටේ මහ ජනතාව වය කරන්න හදනවා. දැන් නැවත වරක් යුද්ධ වෙනවා. මේ වගේ බොළඳ කතා හැමදාම කියලා හැබැයි අද නිකන් වීලුකාරයෙක් බවට පත් වෙලා. මොකද මේ වගේ බොරු කීකේ ජාතිවාදී අවශ්‍යවස්ස මේ රටේ විනාශයක් කරන්න නැවත වරක් එනවා. තමුන්නාන්සලා අපි අවුරුදු 30ක් තිස්සේ මේ යුද්ධයකින් බැටකාපු අය. දේශපාලඥයෝ තමන් බලයට එන්න ගත්ත තීරණ හින්දා තමයි ওই තත්ත්වයකට ගියේ. මේ වගේ තත්ත්වයකට නැවත යන්න බෑ. තවත් දේශීය පුවත් රසක් අප සතුයි. මේ විරාමයෙන් අනතුරු යලි හමු වෙමු. මේක පසිරින්නේ සිදුවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. කොටි සංවිධානයේ සමග පැවැත් වූ සම්බන්දතා පිළිබඳව තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස අමාත්‍ය පාට්ලි චම්පිකරණෝක මහතා හිටපු ජනාධිපතිවරයාට අභියෝග කර සිටිනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.
පොලිසියට පැමිණිල්ලක් කළා රාඩා සංවිධානය හරහා LTTEට අරමුදල් සම්පාදනය කිරීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට චෝදනා කරමින් එතුමා මේ මෑතදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා තමන් නිර්දෝෂී බව ප්‍රකාශ කරලා තියෙනවා චම්පික රණවකර නම් කොටිත් එක්ක සම්බන්ධකම් තියෙන්නේ නැති වගේ අදහසක් පළ කරලා තියෙනවා මේ සිදුවීම ආරම්භ වෙලා තිබෙන්නේ 2005 ජනාධිපති වර්ණයට පෙර මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව එනම් කොටි සංවිධානයේක යම්කිසි සම්බන්ධතාවයක් පවත්වලා උතුරේ ඡන්ද වර්ධනය කිරීම සඳහා එක යොදවා ගන්න කියලා කරපු ඉල්ලීම මත මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව කියලා තිබුණේ ප්‍රභාකරන් එක්ක ඍජු සාකච්ඡා පවත්වීමට කැමැති බවයි. ඒ වගේම ප්‍රභාකරන් ඔහුගේ ඊනියා මහාවීර දින කතාවේදී ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ ප්‍රායෝගික නායකයෙක් කියලා. ඉන්පසු මහින්ද රාජපක්ෂ මහත්මයා ඔහුගේ අමාත්‍යාංශයේ යටතේ රාඩා නැමැති ආයතනයක් පිහිටෝ. කැබිනට් මණ්ඩලයට ඔහු ගෙනාවා කැබිනට් දැනුම් දීම රටේ ජනාධිපති මුදල් ඇමති හැටියට මේ රාඩා ආයතනයට මිලියන 800ක නිවාස තැනීම සඳහා ඔහු ඉදිරිපත් කරපු කැබිනට් නිර්දේශය එහෙම නැත්නම් නෝට් එක. ඔවුන් මුලදී ඔවුන්ට මුදල් ලබා දුන්නේ ඔවුන් ලවා මැතිවරණේ වර්ධනය කරවා ගන්න. දෙවැනි අවස්ථාවේ මුදල් ලබා දුන්නේ Tamanට බෝම්බ ප්‍රහාර එන එක වළක්වා ගැනීම සඳහා තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කොටින්ට මේ කප්පම ගෙවන්නේ රජයේ අර මුදල් වලින්. ඒක බොහොම පැහැදිලි වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බෝම්බ ප්‍රහාර එල්ල කර 2006-12 පළවෙනිදාන් පස්සේ කිසිම මුදල් සංසරණයක් සිද්ධ වෙලා නැහැ මේ අය අතරේ. මේක තියෙන විශේෂත්වය යුද්ධය පවතිද්දී මේක කරපේ. රටේ රාජ්‍ය නායකයා සේනාධිනායක. මේ රටේ ජනතාව තව දුරටත් රවට්ටන්නේ නැතු. ඒ ඝාතකයින්ට කප්පම් ගෙවීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්තයා ජාතියෙන් සමාව ගත යුතු විතරක් නෙවෙයි මේ නඩුවට ඔහු මුහුණ දිය යුතුයි. මහින්ද රාජපක්ෂ අපේක්ෂකතුමාට අභියෝග කරනවා මාත් එක්ක මේ සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන්න. ඔබතුමා කළ මේ ජාවාරමේ මේ දුෂ්ට දේශද්‍රෝහී ක්‍රියාවේ සියලුම ලේඛන අපසතුව තියෙනවා. එළඹෙන මැතිවරණ ක්‍රියාවලියේදී එළඹෙන සතේ ඉතාම තීරණාත්මක බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසනවා. ඒ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් පසුගිය කාලේ තුල රටේ නොයෙකුත් විකෘති කිරීම සිද්ධ වුණා. කොළඹ ලස්සන මගනුවර කියලා. ඒක මිත්‍යාව. කොළඹ කියන්නේ බෝධර ඉඳලා වැල්ලවත්ත පාමංකඩ දෙමඩකොඩ මේ ඔක්කොම වළාකඳුන්ලා ඉති. ඒ නිසා මේ කොළඹ දෙක තුන කියලා කෑල්ලක් ඇදුවට ඒ කොළඹ නගරය ලස්සන වෙන්නේ නැහැ. ඒ වගේ පිටිපස්සේ තියෙන මහා හොරකම ඉන්ඩිපෙන්ඩන්ට් නාකිය කියන එකේ විවෘත කරපු උත්සවයට විතරක් වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 26. මේ විදිහට රටේ දීපල රටේ ඉඩකඩම් රටේ ධනය Taman ඕන විදිහට තමයි හැසිරෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මැතිවරණ ප්‍රකාශනයේ බස්නාහිර පළාතට දිමත් අංග සම්පූර්ණ මහා නගරයක් නිර්මාණය වෙනවා. කොළඹට විතරක් තැන දීලා නෙමෙයි. සමහර දේවල් අපිට ආපහු හරවන්න බෑ. දැන් නෙළුම්පොකොණ ඇත්තටම මහින්ද රාජපක්ෂ නමගාගත්තු මහින්ද රාජපක්ෂගේ නිර්මාණයක් නෙමෙයි. ඒක JR ජයවර්ධන මහත්මයා හැදුව මේ රටේ සංස්කෘතික ත්‍රිකෝණය. සංචාරක ව්‍යාපාරයයි සංස්කෘතික උරුමයයි සම්බන්ධ කරලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා 2001 රජයේ පිහිටුවෙන් පස්සේ අපි මේක ආරම්භ කරා අපව පටන් ගන්න. දැන් මේ අතරේ අපි ආණ්ඩුව පෙළෙච්ච නිසා දැන් අන්තිම වෙන මහින්ද රාජපක්ෂ මහත්මයා නම ගැහුවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහ එයාත් එක්ක ඉන්න කණ්ඩායම මැතිවරණ ප්‍රතිඵල වෙන හොඳින් දන්න නිසා අද මේ වන විට විශාල උත්සාහයක් ගන්නවා ජාතිවාදී යලි වපුරන ඉදිරි සතිය අපේ රටේ ඉතාමත් තීරණාත්මක. දවසේ පුවත්පත් විවරම වෙතයි දැන් අවධානය. ලංකාදීප අයියයි අක්කයි තාජුඩීන්ගේ සිරුර හඳුනා ගනිති. සිරුර ගොඩ ගන්න පැය තුනක්. ඡන්දේ නිමවන තුරු මැති ඇමතිවරුන්ට රාජ්‍ය උත්සව තහනම්. මැතිවරණ කොමසාරිස් නියම කරයි. රාජ්‍ය නිලධාරීන් වැඩි පිරිසක් ඡන්ද රාජකාරී මග ඇරලා. දිවයින 18 වනදා තෙක් දේශපාලඥයින්ට රාජ්‍ය උත්සව සියල්ල තහනම්. අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව සංධානයට දිස්ත්‍රික්ක 12ක ජයග්‍රහණය ස්ථිරයි. ඩලසලහ පෙරුව මෙරට බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් නැහැ. ඇමති විජේදාස රාජපක්ෂ. දිනමින කැබිනට් ඇමතිවරුන්ටත් නැති බලයක්. නාමල්ගේ අනුමැතිය නැතිව රස්සා බෑ. වරාය ඇමති වරායේ රස්සා දුන්නෙත් නාමල්ගේ නහලා. ඡන්ද නීති කඩන්න එපා. එජාප අපේක්ෂකයන්ට සභාපති දැනුම් දෙයි. එක්නැලිගොඩ අතුරුදන් වීම විශ්‍රාමික හමුදා නිලධාරියා සහ කොටි සමාජිකයා අත්අඩංගු වේ. ලක්බිම අද සිට සියලු අපේක්ෂකයන්ට රාජ්‍ය උත්සව තහනම්. තාජුඩීන්ගේ ඉරණම ඡන්ද ඉල්ලමක් නොවේ. මැතිවරණ කොමසාරිස්. මැතිවරණයට පොලිසියේ 75,000ක්.
මෞබිම අපේ නායකයාට පහර දීලා අපේ පක්ෂයට පහර දීලා මන්ත්‍රීකම් රැකගන්න අපේ පක්ෂයෙන්ම ඡන්දය ඉල්ලන අයට මනාප දෙන්න එපා. විජේදාස රාජපක්ෂගේ පුතාගෙන් එජාප පක්ෂිකයන්ට Facebook පණිවිඩයක්. පුත්තලම හම්බන්තොට ජවිපේ කාර්යාලවලට ගිනි තියලා. මුල්‍ය අපරාධ අංශයෙන් නාමල්ට කැඳවීමක්. නාමල්ගේ ට්විට පණිවුඩයකින් හෙළිවෙයි. ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ලෝවට අපවත් කැටියෙන් දකිමු දැන්. 2011 වසරේ ජපානයේ සිදු වූ ෆුකුෂිමා ව්‍යසනයෙන් වසර 4කට පසු නැවතත් ජපානයේ එම න්‍යෂ්ටික බලාගාරය විවෘත කිරීම අද සිදු කෙරුණා. ඒ එරට මහජනතාවගේ දැඩි විරෝධතා මැදයි. මෙලෙස නව නීති සහ ආරක්ෂක ක්‍රියාමාර්ග යටතේ විවෘත කරනු ලැබූ ෆුකුෂිමා බලාගාරය මෙන්ම ජපානය විසින් වසා දැමුණු අනිකුත් න්‍යෂ්ටික බලාගාරද විවෘත කිරීම සඳහා ජපානයේ බලධාරීන්ගෙන් අවසර පතා ඇති බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. පොලිස් වෙඩිපහරින් මියගිය කළු ජාතික මිචෙල් බ්‍රවුන්ගේ ඝාතනයට වසරක් සපිරීම නිමිත්තෙන් ඇමරිකාවේ ෆර්ගියුසන්හි උද්ඝෝෂණ රැසක් පැවැත්වුණා. අදාළ උද්ඝෝෂකීන් ප්‍රදේශයේ අධිවේගී මාර්ගය මෙන්ම ප්‍රධාන අධිකරණ ශාලාවද අවහිර කරමින් උද්ඝෝෂණ පවත්වා ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර උද්ඝෝෂකීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද එරට පොලිසිය කටයුතු කර තිබෙනවා. උතුරු පෘතුගාලයේ ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීමට සියයකට ආසන්න ගින්නිවන බටයින් පිරිසක් යොදවා තිබෙනවා. බලධාරීන් පවසන්නේ ගින්නට හේතුව ප්‍රදේශයේ පවතින වියලි කාලගුණික තත්ත්වය බවයි. මේ වන විට රටවල් කිහිපයකම ඇති වූ ලැව්ගිනි තත්ත්වයන් පිළිබඳව පසුගියදා විදේශ මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා. 2030 වසර වන විට ඔස්ට්‍රේලියා විසින් මුදා හරින හරිතාගාර වායු මට්ටම 26%-28% දක්වා අඩු කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පවසනවා. වර්තමානයේ සිදුවන කාලගුණික විපර්යාසවලට පිළියම් වශයෙන් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට ඔස්ට්‍රේලියාව සූදානමින් පසුවන බවයි ටෝනි ඇබට් වැඩිදුරටත් පවසා සිටියේ. ඉන්දියාව සමග හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා තම කණ්ඩායම ඉතාම හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්. දැන් ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානම් වන කුමාර් සංගක්කාරට සුභපැතීම සඳහා ගාල්ල නගරේ පුරා විවිධ සැරසිලි කර තිබෙන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගෙන් පසුව සංගක්කාර සහභාගී වීමට නියමිත වෙත්තේ තවත් එක් ටෙස්ට් තරගයකට පමණයි. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ පිස්සර ඕවල් ක්‍රීඩාංගණයේ ලබන 20 වැනිදා ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයටයි. ක්‍රිකට් කණ්ඩායම නවීකරණය කළ යුතු බව එරට හිටපු ක්‍රිකට් නායකයෙකු වන යෙන් චැපල් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අලුබඳුන ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම හමුවේ ලද පරාජය පිළිබඳව අදහස් දක්වමින්. තරග පහකින් සමන්විත අලුබඳුන තරගාවලියේ දැනට පැවති තරග 4-3 ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. යෙන් චැපල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ නවක ක්‍රීඩකයන්ට කණ්ඩායම තුළ අවස්ථාව ලබා දිය යුතු බවයි. මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන දෙල්පන්දු ලෝකුසලාන තරගාවලිය අද පැවති තරගයේදී ශ්‍රී ලංකාව පරද ජය ගැනීමට ෆිජි කණ්ඩායම සමත් වුණා. ලකුණු 77-31 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ පරාජයට පත් වූ අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 4ම පරාජයට පත් වී තිබෙනවා. මෙදින වේදිකාවේ උණුසුමත් සමගින් හෙටත් රාත්‍රියේ 7:30ට ප්‍රධාන ප්‍රතිප්‍රකාශයෙන් හමුවෙමු. සුබ රාත්‍රියක්.